අයිබෝවන් සේදමාව තුළින් අපි සෝදානම් මේ මිනිත්තු කිහිපය තුළ ඔබේ ජීවිතේ වැදගත් වෙන මාතෘකාවක් පිළිබඳව කතා බහ කරන්න. ඉතින් අධ්‍යාපනයේ මේ දවස්වල බොහොම ජනප්‍රිය මාතෘකාවක් හැමදාමත් වගේ ජීවිතයේ තියෙන තුරා මරණකම් අපි ඉගෙන ගන්නවා, ඉගෙනීම සම්පූර්ණ කරනවා. ඒ අතරින් මේ ගෙවෙන කාල පරිච්ඡේදය තුළ උසස් පෙළ ප්‍රතිඵලවලින් අනතුරුව සහ අපේ ලංකාව තුළ ගෙවෙන කාලයේදී මින් එහාට අපි ජීවිතය අරගෙන යන්නේ කොහොමද, හරි පාර තෝරගන්නේ කොහොමද, වෘත්තීය මට්ටමේ නිපුණයන් බවට පත් වෙන්නේ කොහොමද, මේ කතාබහ නිර්මාණය වෙලා තියෙන වටපිටාවක APIIT ආයතනයට වැඩි වටිනාකමක් සහ වැඩි අවධානයක් ආගේ තුමු වෙලා තියෙන කාලවකවානුවක්. ඒ නිසාමයි අපි අද ඒ පිළිබඳව කතා බහ කරන්න. අපිත් එක්ක සම්බන්ධ වෙනවා APIIT නීති පීඨයේ පීඨාධිපතිතුමන් ඒ නීතිඥ ආචාර්ය චතුර වර්ණසූරිය මහත්මයා. අයිබෝන් ඔබතුමාට අයිබෝන්. ඒ වගේම අපිත් එක්ක සම්බන්ධ වෙනවා APIIT නීති පීඨ අධ්‍යාපන පරිපාලන නිලධාරිනිය අනුෂ්කා විජේසූරිය. අයිබන් මුලින්ම මේ පිටාතිරතුමා ඉන්න නිසාම දැන් APIIT ආයතනය මේ නීති පීඨ උපාධි පාඨමාලාවක් ගැන සඳහන් කරොත් එහෙම කෙටියෙන්ම මොකක්ද මේ පාඨමාලාව? ඔව්, APIIT ආයතනය ගැන පොඩ්ඩක් කලින් සඳහන් කරලා ඉන්නම්. APIIT ආයතනය පටන් ගත්ත 1999 අවුරුද්දේ මුලින්ම අපි කම්පියුටින් වේ බිස්නස් ඩිග්‍රී තමයි ප්‍රදානය කරේ. 2009 වසරේ අපි අපේ LLB ඩිග්‍රී නැත්නම් නීති උපාධිය අපිට නමන්න පටන් ගත්තා. මේ දක්වා අපි විශාල නීතිඥ පිරිසක් දායාද කරලා තියෙනවා. අපේ උපාධිය පිරිනමන්නේ එංගලන්තයේ ස්ටැෆර්ඩ්ෂයර් විශ්වවිද්‍යාලය මගින්. ස්ටැෆර්ඩ්ෂයර් කියන්නේ ලෝකෙම පිළිගත විශේෂම නීතිය පිළිබඳ ගෝල්ඩ් රේට ටොප් රේටඩ් යුනිවර්සිටි එකක් ලෝකෙම තියෙන. අපේ ප්‍රෝග්‍රෑම් හතරක් තියෙනවා අපේ APIIT නීති පීඨය මගින් පිරිනමන. පළවෙනි පාඨමාලාව තමයි ෆවුන්ඩේෂන් පාඨමාලාව නැත්නම් පදනම් පාඨමාලාව. මේ පාඨමාලාව තියෙන්නේ මේ උසස් අප සාමාන්‍ය පෙළ විභාගය කරලා යන දරුවන්ට උසස් පෙළ නැතුව අපේ පදනම් පාඨමාලාව කලික පාස් වුණාට පස්සේ LLB ඩිග්‍රී කරන්න සුදුසුකම් ලබා ගන්න පුළුවන්. ඊට අමතරව අපේ තියෙනවා LLB ප්‍රධාන ඩිග්‍රී LLB ඔන්ස් ලෝ කියන පාඨමාලාව. ඒකෙත් කොටස් දෙකක් තියෙනවා, LLB සාමාන්‍ය නීතිය පිළිබඳ උපාධිය සහ LLB ඩිජිටල් ලෝ කියන උපාධිය. ඊට අමතරව අපි අලුතෙන් හඳුන්වා දී ප්‍රෝග්‍රෑම් එකක් තමයි මේ NCUK ඉන්ටර්නැෂනල් ඉයර් 1 කියන ප්‍රෝග්‍රෑම් එක. මේ විශේෂයෙන්ම මේ උපාධිය ටාගට් කරලා තියෙන්නේ දරුවන් පිටරට ගිහිල්ලා අධ්‍යාපනය ලබා ආදරන බලාපොරොත්තු වෙන දරුවන් සඳහා. ඒ කියන්නේ මේ NCUK ඉයර් 1 පාඨමාලාවේ කරන්නේ පළවෙනි වසර LLB උපාධිය පළවෙනි වසර මේගොල්ලන්ට ලංකාවේ කම්ප්ලීට් කරලා ඊට පස්සේ එංගලන්තයේ විශ්වවිද්‍යාල පහක් තියෙන පිළිගත් විශ්වවිද්‍යාල පහක් තියෙනවා. ඒ පහේ ඕනෑම විශ්වවිද්‍යාලවල සම්බන්ධ වෙලා දෙවන වසරේ සිට අධ්‍යයන කටයුතු කරන්න පුළුවන්. අපේ අවසාන පාඨමාලාව නැත්නම් අන්තිම පාඨමාලාව තමයි අපේ මාස්ටර් ප්‍රෝග්‍රෑම් එක නැත්නම් පශ්චාත් උපාධිය මාස්ටර් ඔෆ් ලෝස් කියන පාඨමාලාව. මේ පාඨමාලාව විශේෂත්වය තමයි මේ පාඨමාලාව මේ අවේලබල් වෙන්නේ attorney at law holders රට සහ LLB holders රට විතරයි. කියන්නේ LLB ඩිග්‍රියක් තියෙනවා නැත්නම් ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥ වශයෙන් පත්වච්ච අය පමණයි මේ උපාධිය පිරිනමන්න අපි කටයුතු කරලා තියෙන්නේ. දැනට රටේ අධ්‍යාපන ක්‍රමයත් එක්ක යම් යම් හැලහැප්පී මැදේ තමයි මේ ක්‍රමයන් ක්‍රියාත්මක නැංවෙන්නේ. අපි දන්නවා මේ සාමාන්‍ය මාර්ගක ක්‍රමයට පන්ති පවත්වන්න පුළුවන්, ඉන්නේ හැට කියලා පන්තියට අපි ෆිසිකලි සහභාගී වෙලා පන්ති පවත්වන්න පුළුවන්. දැනට මොන මට්ටමේද මේ පන්ති පැවැත්වීම කෙරෙන්නේ? දැනට ඇත්තටම අපේ දේශනවලට සහභාගී වෙන දරුවන් අපේ ආයතනයට එන්න ඕනේ. ඇවිල්ලා ඒගොල්ලෝ දේශන පවත්වන්නේ අපි APIIT ආයතනය ඇතුලේ. ඒ කියන්නේ අපි එකට කියනවා ෆිසිකල් ලර්නින් කියලා. ඉතින් දරුවෝ අපේ පන්තිවලට සහභාගී වෙන නම් අනිවාර්යෙන් ඒගොල්ලෝ අපේ දේශන ශාලාවලට එහෙම නැත්නම් අපේ APIIT ආයතනයට එන්න අවශ්‍යයි. එතකොට මේ ඊළඟ බඳවා ගැනීම කවද වගේද කරන්න බලාපොරොත්තු වෙන්නේ? නැත්නම් දැනටමත් ආරම්භ වෙලාද තියෙන්නේ? ඔව් කසන්, ඇත්තටම අපි බඳවා ගැනීම මේ වෙනකොටත් පටන් අරගෙන තියෙන්නේ. අපේ දරුවන්ට දැනටුණත් අපිත් එක්ක සම්බන්ධ වෙන්න අවස්ථාව තියෙනවා. දරුවන්ට ඔක්තෝබර් මාසේ පළවෙනි සතිය වෙනකන් බඳවා ගැනීම අපි පවත්වාගෙන යනවා. ඒ වෙනකන් ඔවුන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. තව සති කිහිපයක් තියෙනවා. ඉන්නේ එහාට ගත්තට පස්සේ මොන වගේ සුදුසුකමක්ද අවශ්‍ය වෙන්නේ මේ සඳහා සහභාගී වෙනවා නම්? ඔව්. ඩොක්ටර් සඳහන් කරපු ආකාරයට දැනට අපේ පදනම් පාඨමාලාව LLB ඩිග්‍රී එක ඒත් එක්කම පශ්චාත් උපාධි පාඨමාලාව කියන පාඨමාලාවන් තුනම අපි පවත්වනවා. ඉතින් පදනම් පාඨමාලාවට සම්බන්ධ වෙන දරුවෙක් කැමති නම් ඔවුන් සාමාන්‍ය පෙළ විභාගයට සාමාන්‍ය සාමර්ථ පහක්, ඒ කියන්නේ අපේ C passes පහක් තියෙන්න ඕනේ ඉංග්‍රීසි භාෂාවත් එක්ක. ඉංග්‍රීසි විෂයට C සාමර්ථයක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ.
ඊට අමතරව අපේ ප්‍රධාන ඩිග්‍රී එක එහෙම නැත්නම් LLB ඩිග්‍රී එකත් එක්ක සම්බන්ධ වෙන දරුවෙක් ඉන්නවා නම් සාර්ථකව අපේ පදනම් පාඨමාලාව නිම කරන දරුවෙක් අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් අනිවාර්යයෙන්ම. ඊට අමතරව උසස් පෙළ විභාගයට S සාමාර්ථ 3ක් ලබා ගන්න දරුවෙක් ඒත් එක්කම සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි භාෂාවට සාමාර්ථය අවශ්‍යයි. ඒ දරුවන්ටත් අපේ ඩිග්‍රී එකත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. අවසාන වශයෙන් අපේ පශ්චාත් උපාධි පාඨමාලාව එහෙම නැත්නම් LLM ප්‍රෝග්‍රෑම් එක LLM ප්‍රෝග්‍රෑම් එකට සම්බන්ධ වෙන දරුවෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් LLB ඩිග්‍රී එකක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් නීති විද්‍යාලයේ ඇටර්නි කියන සුදුසුකම සපුරලා තියෙන්න ඕනේ දරුවෝ. තවත් තොරතුරු වෙනුවෙන් අපි දුරකථනංකත් මතක් කරන්නම්. ඒ අනුව අපිට හැකියාවක් තියෙනවා අපිට ආයතනයේ නීති පිට ඇතුළත් වෙන්නට කොළඹ ශාඛාවට නම් 0765 788 788 දුරකථනංකයට. ඒ වගේම නුවර ශාඛාවට නම් 0773 577 877 කියන දුරකථනංකයට අමතර ඉවරලා තවත් වැඩිදුර තොරතුරු මේ තියෙන සුදුසුකම් ප්‍රමාණවත් නැද්ද නැත්නම් ඉන්නේ හරියට ගිහිල්ලා ඉවරලා කොහොමද මේ සඳහා යොමු වෙන්නේ හැම දෙයක්ම බොහොම පැහැදිලිව මේ පිරිසත් එක්ක කතා බහ කිරීමේ හැකියාවක් තියෙනවා. මින් එහාට මොන වගේ පිරිසටද මේ පාඨමාලාසන ඇතුළත් වෙන්න පුළුවන් පිටාතිපතිතුමනි? එහාට මේ පාඨමාලා ගාස්තු දැන් අපිට තියෙන තත්ත්වෙත් එක්ක රටේ එකපාරට ගෙවීමේ හැකියාවක් තියෙන පිරිසත් ඉන්නවා, කොහෙත්ම නැති පිරිසත් ඉන්නවා. නමුත් එහෙමයි කියලා පිට ආයතන කවදාවත් ඒ පිරිස අතහැරලා දාලා මග දාලා යන්නේ නැහැ. ඒ පිරිසත් එක්කයි මේ ගමන යන්නේ. කොහොමද මේක දියත් වෙන්නේ? ඔව්, හොඳ ප්‍රශ්නයක්. මයිට් ප්‍රථමයෙන් තව දෙයක් කියන්න තියෙන අපේ නුවර පීඨයකුත් තියෙන මට කියන අමතක වුණ කලින් සැරේ නුවර පීඨයත් අපි LLB ඩිග්‍රී පිරිනමන ආයතනය. ප්‍රධාන වශයෙන් මේ පාඨමාලාව ඉලක්ක කරගෙන තියෙන්නේ අපේ පාඨමාලා කිහිපයක්ම තියෙන නිසා අපේ පදනම් පාඨමාලාව තියෙන්නේ ඕලෙවල් විභාග කරලා සමත් වෙන දරුවන්ට දැන් අවුරුදු දෙකක කාලයක් ඒලෙවල් කරන වෙනුවට අවුරුද්දකට පදනම් පාඨමාලාව කරලා ඊට පස්සේ නීති ප්‍රවේශය සඳහා නීති විද්‍යාව නීති උපාධි පිරිනමන ඩිග්‍රී සඳහා සුදුසුකම් ලබන්න පුළුවන්. ඒ වගේම LLB ඩිග්‍රිය තියෙන්නේ අපේ ෆුල් ටයිම් දරුවන් සඳහා, කියන්නේ හැමදාම ලෙක්චර්ස් එන්න ඕනේ ඇවිල්ලා ඉගෙන ගන්න කැමති දරුවන්ට. ඊට අමතරව අපේ තියෙනවා part time program එක, අපි ලෝ LLB onsa part time program එක. ඒක තියෙන්නේ සෙන්සුරාත් දවසේ විතරයි. සෙන්සුරාත් දවසේ උදේ 8:00 ඉඳලා 5:00 යන දේශන පැවැත්වෙනවා. දැන් ගොඩාක් කාලේ කට්ටිය කාගෙන සිහිනයක් තිබුණා මට නීතිඥයෙක් වෙන්න ඕන, නමුත් විවිධ හේතු නිසා ඒක මගහැරුණා නම් මේක හොඳ අවස්ථාවක් ඒගොල්ලන්ට නීතිය හදාරන්න. විශේෂයෙන්ම ගෘහණියන්ට ගොඩක් කාලයක් අතපසුනා නම් අධ්‍යාපන කටයුතු සෙන්සුරාත් දවසේ ඇවිල්ලා තමන්ගේ නීති උපාධිය හදාරන්න පුළුවන්. මේ පාඨමාලාව දු හතරක පාඨමාලාවක්. ඊට අමතරව නීතිය බලාත්මක කරන ඔෆිසර්ස්ලාට, පොලිස් නිලධාරීන්ට, හමුදා නිලධාරීන්ට ගොඩක් වටින ප්‍රෝග්‍රෑම් එකක් තමයි part time ප්‍රෝග්‍රෑම් එක. අවසාන වශයෙන් දැන් කිව්වා වගේ පාඨමාලා ගාස්තු අපේ ස්කෝලර්ෂිප්ස් තියෙනවා, මෙරිට් බේස් ස්කෝලර්ෂිප්ස් තියෙනවා ළමයින්ට. ඊට අමතරව අපි බැංකු පහසුකම්, බැංකු ණය පහසුකම් පවා ලබා දීලා තියෙනවා ළමයින්ට පාඨමාලා ගාස්තු ගෙවන්න. ඒ වගේම කොටස් වශයෙන් ගෙවන්නත් පුළුවන්. ඉතින් නිදහසේ ජීවත් වෙන නීතිය ඇති ඉඩකඩ හරියට දැනගන්නට නම් නීතිය පිළිබඳ හරි හැදෑරීමක් කිරීම වටිනවා. ඒ නිසා තමයි මේ පිළිස ඔබට ඒ දැනුවත් කිරීම සහ ඒ වෘත්තීයමය නිපුණත්වය ලබා දෙන්නේ. දැන් මේ දේශන පැවැත්වෙන්නේ අනුෂා ඉංග්‍රීසි භාෂාවෙන්. එතකොට ඉංග්‍රීසි භාෂාවේ යම්කිසි ආකාරයක ප්‍රවීණත්වයක්, නිපුණත්වයක් නැති පිරිසක් මේකට සහභාගි වෙනවා නම් ශිෂ්‍යයන් ශිෂ්‍යාවන් විදිහට කොහොමද මේ පිළිසට අත්දලක් ලබා දෙන්නේ අපිට ආයතනයේ? කසුන්, බොහොම වැදගත් ප්‍රශ්නයක්. මොකද ඇත්තටම අපිත් එක්ක සම්බන්ධ වෙන්න එනවා දරුවෝ. ඔවුන්ට ඉංග්‍රීසි දැනුම ඔවුන්ට තිබ්බත් සමහර වෙලාවට පිරිසක් ඉස්සරහා කතා කරන්න බය ලැජ්ජාව තියෙන දරුවෝ අපිත් එක්ක සම්බන්ධ වෙනවා. ඉතින් නමුත් මේ දේ තේරුම් ගත්ත අපේ APIIT ආයතනය ඒ දරුවන් සඳහාම විශේෂ වැඩසටහන් කීපයක් දියත් කරලා තියෙනවා. ඒ වැඩසටහන් බොහොම සාර්ථක ලෙස කරගෙන යන්න පුළුවන් වෙලා තියෙනවා. විශේෂයෙන්ම කියන්න ඕනේ අපේ පළවෙනි වසරේ සිසුන්ටත් දෙවෙනි වසරේ සිසුන්ටත් විවිධ විෂය මාලාවන් අපි හඳුන්වා දීලා තියෙනවා ඔවුන්ගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කරගන්න. විශේෂයෙන්ම කථන හා ලිඛිත කියන ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ඒ අවශ්‍යතා සම්පූර්ණ කරගන්න තමයි ලීගල් ඉංග්ලිෂ්, ඒ වගේම ඇකඩමික් රයිටින් මේ වගේ විෂයන් අපි අපේ දරුවන්ට ලබා දීලා තියෙනවා ඔවුන්ගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කරගන්න, කතන හැකියාව වර්ධනය කරගන්න. ඉතින් මින් එහාට ගිහලා රැකියා අවස්ථා ගණනාවකට මගහසර විවර කරන්න ආව ක්ෂේත්‍රය අබෝර නීති විෂයපත් වෙලා තියෙනවා. ඉතින් හරියට දැනගන්න, අවබෝධ කරගන්නට සහ වෘත්තීය නිපුණන් හරහා මේ දේවල් ඉගෙන ගන්න ඔබට හැකියාවක් තියෙනවා. අපිත් ආයතනයත් එක්ක සම්බන්ධ වුණොත් ජාත්‍යන්තර වශයෙන් වැදගත් වෙන පිටසත් එක්ක ඔබට හැකියාවක් තියෙනවා මේ ගමන ඉදිරියට යන්න. ඉතින් ඔබට හැකියාවක් තියෙනවා මේ වෙබ් අඩවියට යොමු වෙන www.apiit.lk සහ ඊමේල්
ඔබට හැකියාවක් තියෙනවා සම්බන්ධ වෙලා ඕනෑම ආකාරයෙන් දැන් තොරතුරු ආශ්‍රයනයත් එක තමයි ගොඩක් පිළිසෙන්නේ. ඒ නිසා info@apit.lk කියන විද්‍යුත් ලිපිනයටත් ඉන්නේ එහාට නුවර සහ කොළඹ ශාඛාවන් වලට කොළඹ ශාඛාව 0765 788 788 නුවර ශාඛාව 0773 577 877 මේ අංක දෙකට අමතලා ඕනම ප්‍රශ්නයක් හරි හැටි දැනගන්න නිරාකරණය කරගන්න හැකියාවක් තියෙනවා. බොහොම ස්තුතියි දෙනාටම අපිත් එක්ක සම්බන්ධ වුණාට අපිත් ආයතනය වෙනුවෙන් තවත් වැදගත් කතා බහකින් අපි සෝදානම් සේදමාවත ඉදිරියටත් ගෙන යන්නට.